mama ida rata wenue mata buluan kare bare sidde kala langkawi kalu singhala na dua hala mawe hina kitara ta demma jr kiyanne me rate singhala palak ek nevey ne idabu amunansela dannawa athi ne ithihase thin eka thamai anagarika dharma pala tuma kiyapu widiye dewal thamai da sidde wenne me rate thin man dannae mage level ta mage duwana kakiyana level ta mata wawa ganna beruna rajiv gandhi dakala ida ai ewa ehema une amunansela dannawa එදා සමසේ 87 ජේ.ආර්. රජීව් ගාන්ධි අස්සම් කරපු ගිවිසුමෙන් පස්සේ 28900 ගානක් මේ වෙනකොට මැරිලා තියෙනවා. ඩෙන්සිල් ඔබ්බැංගඩුව මැතිතුමාගේ නායකත්වයෙන් එදා ඒ මෙහෙවපු. ඉතින් ඒ මෙහෙයුමේදී 99.9 යුද්ධේ නිම වෙලා තියෙද්දි තමයි මේ රජීව් ගාන්ධි එස්.එන්. ගාන්ධිගේ පත්තන්තර පටයින ගෝණි කෑම දාලා චණ්ඩිකම කරලා යන්නේ. ජියාර් යාගේ වයසත් එක්ක මානසික තත්ත්වය මන් දන්නේ මොන වගේ තත්ත්වෙ තිබ්බද කියලා ලනි චතුරන් මුදලි ආරක්ෂක මැතිවරය ඇරිය ඇමරිකාවට ජියාර් 14 ලක්ෂයක් ඉන්න ලෝකේ හතර වෙන පාබල හමුදාවේ රට නායකයෙක් එක්ක මඩහැප් වෙන්න බෑ කියලා රොනල්ඩ් රේගන් තමයි ඇමරිකාවේ ජනාධිපති හිටියේ. එයා ආධාර දුන්නේ නැහැ. එයා බැලුවේ වෙළඳ පොළ පැත්ත. ලංකාව වගේ රටක් වැඩන්නේ ඒ පැත්ත තමයි බලන්න ඕනේ කියලා. ඉන්දිය හිස්සතින් ආපු ලනි චතුරන් මුදලි කිව්වා මේ පණිවිඩය ජියාර්ට රජු ඉදිරිපත් කරා මේ අතර මේ ගිවිසුම ඒ ගිවිසුම අනුව කවුරුත් දන්නේ නැහැ මේ ගැන කතා කරන්නේ ඒ ගිවිසුමෙන් අනු මේ ගිවිසුම රජු ගාන්ධි කියන පුද්ගලයා ලංකාවට ඇයි ආවේ ලංකාවට ආවේ ලංකාවේ උතුරු නැගෙනහිර 26 වෙනි ප්‍රාන්තය කරලා මේ රටේ 100කට 11ක් වෙනි සුළු ජන කොටසකට 105ක් වෙනි ප්‍රමාණයෙන් තමයි උතුරු නැගෙනහිර ලංකාවේ තුනෙන් එකක් බෙදලා දෙන්නනේ ආවේ ඉතින් තුනෙන් එකක් බෙදලා දෙන්න එක සාධාරණද මේ රටේ සිංහලයන්ට කැක්කුමක් නැහැ දෙදා මම මට එක බලා ගන්න බැරුවා අභාව ගන්න බැරි වුණා අමුනාසේවර මතක ඇති ප්‍රභාකරන් පස්සේ ගිවිසුමෙන් ඈත් වෙන එක වෙනයි වරදරාජ පෙරමාල් කියලා කෙනෙක් මහේමති වෙනවා එයා ඊළඟ රාජ්‍ය ප්‍රකාශයටපත් කරනවා ලංකාව 13 වෙනි සංශෝධනය කරනවා එයා එම ඉන්දියා ගිවිසුමකට බලත් 9කට බෙදුවා උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරපු එක හිටපු රජුනි සුතුමාට නිසිද්ධ වෙන්න ඒක වෙන් කරලා තියෙනවා මේ වෙනකොට එදා උතුරු නැගෙනහිර ඉංග්‍රම් රාජ්‍ය ප්‍රකාශන පත්‍රක වලාවේ වර්ධරාජ පෙරමා ස්විස්තරලන්තේ නෝර්වේ රාජ්‍ය පිළිගත්ත ඒක වෙනම රාජ්‍යයක් කැටියට තව රටවල් 10ක් 15ක් පිළිගත්තා නම් මොකද මේ රටේ වෙන තත්ත්වේ ඉතින් අන්න ඒකයි මේ රජු ගාන්ධි කියන පුද්ගලයා මේ ලංකාවට ආවේ නිකන් නෙමෙයි ආසි මල්ලංගර කෑම දාලා ආක්‍රමණයකින්ද ලංකාවේ තුනින් එකක් කඩලා ඉන්දියාව 26 වෙනි ප්‍රාන්තය කරන්නේ එහෙම පුද්ගලයෙකුට තමයි මම පහර දෙන්නේ ඉතින් මන් දන්නේ අච්චාරු සිංහල ඉන්නව කවලම් මෙච්ච යාලට තමයි මේක දරා ගන්න බැරි නම් දරා ගන්න බැරි මට නම් ඒක දරා ගන්න බැරි නම් මේ මිනිස්සයා මේකට නේද කියන එක තමයි මම දැන් තීන්දුව කරේ ඊළඟට මේ රටේ ජනතාවට විරෝධය පාන අවස්ථාවක් දුන්නේ ත්‍රිවිධ හමුදායම අය මම දන්නේ ත්‍රිවිධ හමුදායනට මොන જાතියද කියලා ඒ විරෝධය පාන මිනිස්සුන්ට වෙඩි තියලා මැරුවා මේ රට 100 ගානක් එදා මම ඒ වෙනි පුද්ගලෙක් නෙවෙයි ඉතින් ඇවිල්ලා කයිවාරු ගහනවා මට ඇහුණා වෙඩි තියලා ඇවිල්ලා මරලා මේ වෙඩි තියලා මැරුවේ කවුද ඉස්ති දූෂණය කරපු අයද කුඩු විකුණන අයද නේ මේ රට ජාතියට ආදී කරපු මිනිස්සු තමයි මැරුවේ ඉතින් ඊට පස්සේ මෙච්ච දේවල් තමුන්වන්සේලා දන්නා අවුරුදු 6කට මාව ඉරේ දාලා දෙකයි මාසතරේ නිදාස් දෙකයි මාසතරේ නිදාස් කරලා ප්‍රේමදාස මහත්තයා මට කිව්වා විජිත රෝණ මේ පළවෙනිදා ගෝල් බේස් එකේ වේදිකාවේ නගින්න මම ඔයාලට රත්නමාසනේ සංවිධායකකම දෙනවා මුද්‍රණ නීතිගත සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකකම දෙනවා කොළඹින් කඩකාමරය නිවසක් දෙනවා කියලා මහල් නිවාසය. මම කිව්වා මේ රටේ ඉදිරි තරුණ 65000 ඔබතුමා මරලා මම කොහොමද ඔය ඉල්ලීමට එකඟ වෙන්නේ කියලා මම ඈත් උනා මම කැමතුනේ ඒකට එන්න. ඉස්සන්දලකට මහත්යාදී තුන්පාරක් පණිවිඩය එව්වා. මට පස්සේ කාලෙක ගිහුවා මේ පහළ දීපු තැන පිළිරුවක් හදන්න හිටියේ කියලා